නමස්කාරවීවා බුදුරුුවනට සැමදා බුදුහිමි සරනයමි, නමස්කාරවිවාදම්රුවනට සැමදා සදහම් සරනයමින්. නමස්කාර වීවා සංගරුවනට සැමදාමහා සංගසරණයමි නමස්කාරවිීවාතුනුරුවනට සැමදාතිසාරණ සරනයම් සාදුු ශ්‍රද්ධාවන්ත පංවතුනිි අපගේ සාාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා චේතනාහම් භික්හවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මංකරෝති කායේන වාචාය මනසා. පිංවත් මහනෙනි මම චේතනාවට කර්මය කියමි. චේතනාව පහළකොට කයින් වචනයෙන් මනසින් කර්ම කරයි. දැම් මේ ගාතාව අපි සියලු දෙනා හොඳට හල තියන එක. මේ කර්මය කියන දේ ලෝකය ඉන්න දෙ මිනිසුන්ට විසදාගණ්ඩ බැරි නොහැකිවූ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන එක. එතකොට හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ තමයි මේ කර්මය ස්වභාවය ඒ වගේම කර්මය කොහොමද මේ ලෝකසත්වයා කරෙහි බල පවත්තු වන්නේ ඒ වගේම ඒ කර්මය නිදහස් වෙන්නේ කොහොමද කියලා සාක්ෂාත් කළේ කවුද බුදුරජාණන් වහන්සේ ඒක සාක්ෂාස් කරගෙන අපිසිියලු දෙනාට මේ කර්මේතියෙන ස්වභාවය මේ ලෝක සත්ත්වයාට දේශනා කරට දුනක් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ලෝකසත්වයා ජීවත් වෙන්නේ කර්මී දහසයන් පරිද්දිී ඒ වගේම මේ ලෝක සත්‍යයා කර්මය නිදහස්වෙන්ට නොහැකි ලෙස කර්මයටම හිරවෙලා සිටිනවා කිව හරිට කරත්තේ රෝධයක කඩෑනයට ඒ කරත් රෝධය හවිලා තියෙනවා වගේ. ඉතින් පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සත්‍යයෝ කර්මය තමා තමාගේ දේකරගෙන ඉන්නේ. තමාට අයත් දේකරගෙන ඉන්න කුමක් ද කර්මය. ඒවගේම උප්පත් ස්ථානය කොටගෙන සිටින්නේ කුමක් ද කර්මය. ඒ ලක සත්‍යයාගේ ඥාතියා කොට ගෙන සිටින්නේ කර්මය කර්මය පිළිසරණ කරගෙන තමයි මේ ලෝක සත්‍යයෝ සිටින්නේ. ඒ ඒක බුදුරාන්සේ දේශනා කරනවා කල්්‍යානෝ හ පාපියහ යම් කර්මයක් කරයිනං ඔහුගේ දායාදය බවට පත් වෙන්නේම කර්මය. එතකොට අපි තේරුම් ගන්නඩ ඕන කොමක්ද මේ කර්මය කියලා කියන්නේ. කර්මය කියල කියන්නේ ක්‍රියාවට කොමක්ද ක්‍රියාව අපි ක්‍රියා කරන කයින්. ඒවගේ අපි ක්‍රියා කරනවා වච්චනවලින් කෙන වචන කතා කරනවා. ඒවගේ අපි ක්‍රියා කරනවා සිතින් එක අපි නොයෙක් දේවල් සිත සිතා ඉන්නවා. එතකොට මේ අපි කයින් කරන දේවල්, නරක දේවල් වුනොත්. අයහපත් දේවල්ලුනොත්. ඒවගේ අපි කතා කරන වචචන, අයහපත් දේවල් වුනොත්. අපි සිත සිතා ඉන්න දේවල් අයහපත් දේවල් වුනොත් අන්න එතකොට පින්වතුනි අපගේ ඊළඟ උපපත්තියේ නරක තැනකට සේසේම සතරපා උපතක් කර යනවා. ඒවගේම කෙනෙකුගේ කයින් කරන ක්‍රියාවල් යහපත් දේවල් නම්. ඒ වගේම කතා කරන වචන යහපත් වචන නම්. සිත සිතා ඉන්න දේවල් යහපත් දේවල් නම් අන්නේකිනාගේ උපත සුගතිගාමී වෙනවා. ඉතින් මේක තමයි කර්මය ස්වභාවේ. ඉතින් දැන් අපි තේරුම් ගන්න ඕන දෙදයක් තියෙනවා අපි මේ මනුස ීවිතය ගත කරනකොට අපේ ඔය හොඳ දේවල්ලුත් සිද්ධ වෙලා යෙනවා නරක දේවලු සිද්ධ වෙලා තියවා බොහෝවිට ගොඩාක් දෙනට සිද්ධවෙන්නේ නරක දේවල් එහෙනම් අපි ගොහොමද දැන්ගේ නරකදවල් සිද්ධ වනා කියලා ැන මේ මොහො වෙනකොට අපි ක කෙනට වෙනවෙනම පෞද්ගලක වසයෙන් කර්ම රැස්වෙලා තියන්නේ ඉතින්ඒ කරම ගොඩේ තියෙනවා හොඳ දේවලුත් නරක දේවලු එතකට කෙනෙක්ග හුත් එහෙ ැ ඔබගේ ඊ ළංඟුපො යි ගොඩාක්කෙනවාන පිළම් දන්නේ නෑ හැබැ හොල බැලුවොත් එහෙම අර විස්තරේ කර්ම විස්තරය ගැන විශවාසයෙන් ැලුවත්තහම ගඩාක් අකුසල්රගන තියෙන හැබැ ඒකට බිය යුතු නෑ හැබිය යුතු නැත අප සාාත්‍රෝන් වහන්ස දේශන කළ මේක කොහොමද නිදහස්වෙන්නේ ඉතින් අද අපි මේ ශ්‍රවණය කරන්න හදන මේ සූත්‍ර දේශනාව මේ කෙනෙක් නිරේ අන්ඩ හිටපු කෙනෙක් හිටියා එයාබ බුදුරජාණ වහන්සේගේ ධර්මය පිහිට වෙලා එයා කොහොමද සුගතිගාමීියුණේ වගේමයා අරහත්වයට පත්වෙනවා ඉතින් අන්නේ සූට්‍ර දේශනාව තමයි අපියද ශ්‍රවණය කරන්න මේ තියෙ මේ ප්‍රේතවත්තු කියන ප්‍රේතවත්තු මානවත්තු පොත්ව වහන්සේගේ ප්‍රේතවත්තුව කොරස යිතිෙනවා අම්බසක්කර ප්‍රේතවත්තුව කියලා පේතවත්තුක් අන්නේ ඒ සූත්‍ර දේශනාව තමයි අප අදම ශ්‍රවණය කරන්න සූදානංව වෙන්නේ. ඉතින් පින්වතුනි මේ සූත්‍ර දේශනාවවිදි අපි ඩිගනගන්න තියෙනවා මේ සූ්‍රදශ කරන කාලේ බුදුරජාණන් වහන්සේ සැවැත් නූර තමයි වැඩවාසය කළේ ඒ කාලේ තිබුණ විශලා මහනුවර කියලා නුවරක් මේ විසාලා මහනුවර පිහල තියනවර තුම්බී හටගත්ති බුදුරාන්ස රත්න සූත්‍ර දේශන කළේ නේද ඒ විශලා මහනුවර මේක අයිති වද්ජීන් කියන ඒ රජවරුන්ට ඒ එහේ නගරේ අම්බසක්කර කියල රජකිනෙ කටිය කෞද රජුරන්ග ෙනම අම්බසක්කර මේ අම්බසක්කර රජුරුවන්ගේ ඒ රාජධානය තිබුණ එක් තරා අගරය කඩයක් මේ කඩේ හිටියා මුදලාලි කෙනෙක් දැ මේ මුදලාලි බොහම හොඳ කෙනෙක් ඒැනම කවදාවත් අ අනිත් අයත් එක තරහගේ අදහසින් කතා කරලා නෑ පැහැදුන සින් තමයි මිනිසුත් එක් කතාගරනගේ කාත එෙක්වත් වැඩිය තරහගන්නේ නෑ ඒ හොඳ දෙද නරක දෙයක්ඒ එක හොඳ දෙයා ඒ වගේම මේ මුදලාලි මේ අනුන්ගේ ගුණ නිතර කියන ගත් ඇදයක් හොයන්නේ නෑ ගුණයක් තියෙනවාවන ඒක කියනවා. අද කාලේ අපි ගොඩාත්ම කතා කරන්නේ ගුණයදද අගුණයද ගොඩාක් කතා කරන්නේ අගුණනයක් නේඇද ඉතින් දැම් බලන්න මේ මුදලි මහන්තය නිිතරම මිනිසුන් ගුණනතා කළ. ඒ වගේම මේට හරි ලස්සන සිද්ධියක් සිද්ධ වෙනවා යාගේ කඩේ ඉස්තරහ පාරිතියනවා මඩවලක්.දැම් මේ මඩවලේ මිනිසු බැහැගෙන තමයි යන්නේ. මඩවලේ බැහගෙන යනොට සහරු ඇදගෙන වැටෙන. මඩ ෑවෙන හැමතෙන ඉතින් දැන් මෙයා කල්පනා කළ අනේ පව්මේ මිනිස්සු මේ මඩවල නිසා බොහෝ දුක්කිින්දි නොම මේ එකට මොනො හරි කරන්න්ඩෝන ඔන්න මෙයා බැලුව දැන් මොකද කරන්නේ ඊට පසමයා දැක්කා ඒ අහල පහල තියෙනවා මරණයට පත්වෙච්චි හරකේගේ හිස්කබල ඒ කොුණුගඳ නැති අර යට කටු පෑදිල සුදු පාටවෙච්චි ස්කබල. දැ මෙයා මේ ගෙනල්ර මඩවලට දැම්මා ැම් මට පස්සේ දැම් මිනිසු මේ මඩවලේ මේ ගොඩේ ඉදන් අර හ හරක්ගේ වලුවට අඩියති අනි පැතට පයිනවා දැන් එතකො ඒ සිද්ධිය නිසා මිනිසු මඩගා ගන්න තුව තමයි එතනින් යන්නේ දැම් මෙයා මේ බලවල සතුටුණා ඊට පස්සේ ඔය ඉන්න අතර දවසක් මෙයා යාළුව කට්ටියත් එක ගියා නාණ්ඩ නාණ්ඩ ගිහිල්ලා ඔන්න දැන් යාළුව කට්ටියේ නානතොටේ බැහලා නානවා මෙයා හිමීට ගොඩ ැවිල් අර යාලුවන් ඇඳුටි හැඟගුව විහිලුවට කරේ ඒ එයා ඒ ජීවත්වන කාල ඒව තම කර නො එකකත් කලා එ මේ සිද්ි දෙක හොඳට මතක තියාගන්න ඊට පස්සේ මෙයාගේ හිටිය බෑන කෙනෙක් මේ බෑන හොරකං කරන කෙනෙක් මේ බැෑන මොද කරනන්නේ ගමේ තිය ගවල්ලින් එකක බඩු හොරකං කරගෙන අර කඩින් තියවා හිමීට දවසක් මෙයා ගිහිල්ලා ඒ ගමේ තියෙන ගිදරකින් බහ්ඩුවගේයක් හොරකං කරගෙන කඩිය ඇතුළින් දෙැම්ම දැන් ඊටස ගම මනිු දැ හයෙනවා දැන් කවද මෙම හොරකන් කරේ න්න හොයනකොට අහවුනා මුදලාලිගේ කඩේ බඩු ටික ඊට පස්සේ ගමේ කට්ියයවෙල්ලා මුදලාලිවයි අර බෑනවයි අල්ලගෙන අරංගයා රජ්ජුරූලඟට ආම්භසක්කර රජුරළඟට අරංගිය ටජ්ජුරෝකවේගල්න්ට දෝඩුවන් කරන්න ඕන මුදලාලිගේ හිස ගසාදාන්ට ඔන්න මුදලාලි අල්ල වෙෙල්ලැක්්පුෝ බෑන අටමකද කළේ කිව මේ බෑන අරංගේලායි නගර නග්‍රවාසල් දොරළඟ උලතියන්න්නකිබල ඔන්න දැන් ගල තිබ්බ ඊට පස්සේ මෙහෙම දැන් අර මුදලාලි බෙල්ල කපල මැරුනට එයා යහපත් දේවල් කරපු කෙනෙක් එයා ඉපදුනා බූමාට දෙවක් කලා එයාට භූමාට දෙවය කියලා ඉපදුනා අට පස්සේ වාහනයක් ලැබෙන අස්සෝ එක් වේගෙන් අන්ඩ පුළුවන් ඒ මොකද ක ලැ බුණේ ඒ කෙනා අර මිනිසුන්ට අර මඩවලෙන්ගේ ගොඩුවෙන්ට උදව්ුවක් කලා ඩවලින් ගටුවෙන් අර හරකිගේ මැරිචි හරකිගේ ස්කබල දෙවා ඒ පින හේතුවෙන් එයාට ලැබුණ වේගෙන් ඇන්ඩ පුළුවන් අස්ස එක් දිවීම අස්සෙක් හැබැයි යාට අඩුපාඩුවත් තියෙනවා ඇගේ එක නූල් පොටක් නෑ මොකද හේතුව අර යාළුවන්ගේ රෙදි හැංගවා ඒ කළේ විහිලුවට හැබැ විහි ෝටනාට කර්මි පසෙන් ආ දැම් මෙයා බැලුව මේ යාට එක පාට මොක දනයා අතීත ජීවිතයට බලට පුළුවන්ගු එයා දැක්කා පෙර ජීවිතය මෙහම හිටපු කෙනෙක් මම. ඊට පසේ බැලුව මගේ බෑනට මොකොද උනේ අනේ බලනොකොට බෑන උල තියලා හැබැයි තාම මැරිලා නෑ උල බැහලා එයා ඉන්නවා දැන් මෙය ඉක්මන්ටම මෙතෙන්ටාව අරසයක් විටේන කලා වේගීෙන් ඉතෙන්ටාව ඇවිල් ලෙවරලා දැන් බැලුව මෙයා මැරිලා නෑ එයා කියනවා පිින්වත ජීවත්වෙන්ඩ පින්වත ජීවත්වෙන්ඩ මැරෙන්් නං එපා. උලේ ති කියලා හුද්දටම අමාරුවෙන් ඉන්න මනුස්සේයට කියන්නේ. ඉතින් ඔය සිද්ධිය හොම යනකොට අම්බසක්කර රජ්ජුරු දවසක් ගියා මේ වීදි සංචාරය ඇතැක්ගි පිටේ නගල දැන් යනවා යනකොට දැක්ක එක ගෙදරකින් කාන්තාවක් ජැනලින් බලංගින රජ්ජුරු දිහ මේක දක්ක විතර රජුරන්ට හිතුන් මේ කාන්තාව ට ලබාගන්නඩ තියෙනනකිෙ ඔන්න ඇතිවුණනා සිතුවිල්ල. එහෙම හිතිලා ග පිටි පස්සෙන් හිටපු සේවකයාට කි්වා මෙතන මතක තියාගඩික මේගේ කාන්තාවයි ඊටමස මාලිගාවට ගියාට පස කියනවා ගේල බලන් එටක වර කාන්තාව විහාවෙලා වෙච්චි කනෙද එම නැත නැති නේද ඉතිං සේවකයක් ගහිම් බලන්නකොට එයා වි්‍යවාවෙලා හැබේ රජර හදන කොහ මරමියාව මාලිගාවටගේඩ ඊට පස පනිඩියක් කෙරව හෙන යායි බැඳලයින්න නුසියට ඉඩ කියන්න දැන් යා කිව දැන් ඔයා අපි රාජ්‍ය සේවට බඳ ගන්න දැන් අදන මට වැඩ කරන්නවු දෙැ මෙයාට මේකට බය අයි නමුත් මේ රජතුමාට බැකියන්ට බෑ හොද එකල ති වැඩරනවාතැන් පඩි හම්බේවා කෑම හම්බේෙන ොහො දවස්තුන හතරක් වැඩ කනකොට රජරු කිව අදහාවසමට නාණ්ඩෝන ඔයා ගිහිල්ලා මේ නගරේ ඉඳං යොදුන් තුනක් ඇතින් තියෙනවා විලක් මේ විලේ තියෙනවා මේං ඇගේ ගාන මැටිවර්ගයක් අරුුවන් මැටි කියලා මැටිවර්ගගේ වගේ මල් ජාතියයක් තියෙනවා අන්නේ රතු ඒ මලුයි අරුවන් මටිගේට කිව ැමයා හොඳට යුණන දැන් ඒක දවසින් කරන්න පුළග ක්නෙමේ. මෙයන් මරණ බයටම වේගෙන් දීව්වා දුවල දුවල උදේවරුවීම කොහොමරි අතට කියිය. ගිහිල්ල බලන කොටයට ආරංචනා මේ විලේ ඉන්නවා අමනුස්සෙක්. විලට බහින අයව අල්ලගෙනයා ආහාරයට ගන්නවා. දැන් රජතුම අබැරේ කොහමරි මාව නැති කරට. ඊට පසදමයා කල්පනා කරක විලිවටය ඇවිදිනකොට දැක් අමනුසසිය දක් මෙයා කරදරයක වැටිල කියල මනුස්සෙක් වගේ ඇවිල් ඇහ ඇයි කියලා. ඉවල කිව්වා. මේ මට මෙහෙම කරදරයක් ඉතින් අමනුස්ය ගොඩාක් අනුකම්භහිත හෙනකි ඔයා මේ අරයියන්ඩ එයට දුන්න අර මලුයි මැටී දුන්නා අරගෙන දෝගෙනාව දැන් රජතුමා කිවවා අ දොර වහන සේවකයට අද කලින්ටත් වඩා ඉක්මනින් දොරවහන් මේ මනුසය කලින් එට පුළුවන් ඊට පස්සේ දැන් මේ මනුසිය කලින් ආවා එනකොටම මෙයා දැක දැකම අර මනුසය කෑග හදිම දොරවවැැහුවා දොරවැහවා ඊට පසේ දැ මේයා බැලුවවා දැන් මොක් මේක කාටද කියන්නේ පසේ බලන කොට දක්කාර ලේ ඉඳලතින මනුස්්‍යාව ගිහි කිවනේ බලට මට මෙහෙම කරදරයක් වුණා මම වෙලාවට කලින්ගාව ඔබතුම් ඔබ දැක් රජතුමාට සාහක කියන්න ඕන කිව ඊට පස උලේ ඉන්න මනුසයකෝ මොහොම සාහග කියන්නේ මම මේ උලේ ඉන්දෝපු මිනිහෙක් මම දාට ඉත්තික ස මේ මැරෙන්ඩ අන්න කියෙල ඊට පස්ස කිව යකි වෙන දැම් මොක දෙකරන්නේ ඊට පසස් ලෝ ඉින්න මනුසයාව මේ රෑට නමතට දවීම ප්‍රේතෙක් මහා ඉදදිමත් කෙනෙක් අන්න අටි කිවන්න මොකක්හරි උදවක් රයා සාහකියකට ගණඩකිව ඊට පස දැ හස්සේලාන දැන් මේ නුස මතට හිටිය ඔන්න රෑට අරදිව ප්‍රේතයාව දිවීමේ ප්‍රේතිය ඇවිල්ල මොකක්ද කියන්නේ අර මනුස්සයාට කියනවා මැරෙන්ඩ නං එපා උලෝුඩු හොම්ම ඉන්ද මැරෙනට වඩා ඔය උලෝඩීන්නක යහපත් කිය කිය කියනවා ඊට පසේ දැන් අර මනුස්සයකිවනන්නේ මට මෙහෙම කරද දෙරයක් වුණා මේ රජුරුවන්ගේ මේ මැටිකෝකයක් ගේන්ඩගයා දෙම්ම වෙලාවටත් කලින්ගාව තුමට සාකක් කියන්න කෙන්න බ කියන අද හකිව. ඊ පසන උදේ පාන්දරෙල්ිවිත්්ිකම රජතුම මේ මනුසියාව කැදෙවා කඳෝලකිව දැඟඉතිින් ඔබව මරනෝඔබ මට මේ වැඩයි කරලදුන් නෑ වෙලවට ඊට පස්සෙමයාකිව නෑනෑ මම වෙලාවටත් කලින්ගාව. රජතුම හම කෞවදේකර සාහකි ඒකට සාහක කිය නික්ක ක්ින්න්නවාකිවා මේ හව න දලින් මනුසයල්ලකට ප්‍රේතේක්කන අන්න්‍ය සාහකිව. ඔබතුමාගේ විශවාසන්ත සේක කි වන්ඩක තයක්. ැ සේවකේකෝනෑ මෙන් අන්කිවරෑවෙලා යංකිල ගියා බලන්න. ඔන්න ඔොතේදී ඒ රජර ආවදැන් බලන්ට මේ ප්‍රේතියාව. එත්තකොට ඉදාරත් ප්‍රේතියවිල්ල අ උලේ ඉදෝල ඉන්න මනුස්සිහට කියවා පින්වත මැරෙන්්පා පින්වත මැරන්ඩපා හොමින්ද. තැන් රජුරුවන්ට හරි ප්‍රශ්නයක්. ඊට පස්සේ රජජුරු කිව්ව මේ මනස්සයට දැඟ. ප්‍රේතියටක නොහෙම මේ උලේ ඉදෝල ඉන්න මනුසයට නින්දක් නෑ මෙයාට වාඩිවිලලා හිටියීමකුත් නෑ ඉදිටයමකුත් නෑ ආහාපවියන්්ඩක් දෑ මෙහට කෑමත් නෑ අහාර පනරස විඳිඩත් බෑ මෙයා ඇදුම් පාවිච්චයක් කරඩත් බෑ මෙට උදව් කරන්න කෙනෙකුත් නෑ මනුසේ ඉස මනුසජීත නැද මේ මෙට ගොඩක් නෑදැය වින්ඩ ඇති ඒවගේ මිතුර ඉන්ඩ ඇති දැන්ගේ කවුරුවක් දෙක ගණඩුවත් මෙතෙන්ටෙන්නේ නෑ ඉතිං ඒ ජනය මොව අත්හැරල දාලා තියෙන්නේ. ඉතිං එහෙම අත්තර දාලා ඉන්න කෙනෙකුට ඉතින් දැන් මේ මනුස්සයා බොහෝම දුකසේ තමයි මේ උලොවඩ ඉන්න ඒ වගේ මේ සරරෙන් ලේ වැක්කරෙන අතපයත් කැඩිල තියෙන්නේ ඉතින් මේයාගේ ජීවිතය අද හෙටවත් විශ්වාස නෑ හරියට තනා කරැඳුණ පිණි බිඳුවක් වගේ ඉතින් මේ වගේ ජීවිතයේ මේ දුක්කිත තත්ත්වයක ඉන්න මේ මනුස්්‍යයාට මේ කොඹෝූලේ හිටෝල ඉන්න මනුස්සයාට ඇයි ඔබ කියන්නේ ජීවත්තෙන්ට ජීවත්තෙන්ට කියලා මොකද මේකට හේතුව කියලහව ඉතිං රජතුමා කියව දැන් මේ මනුස්සයාට මේ උලෝඩ මැරණ එක යහපතක් කිවවා දැම් බලට කල්පනකල දැන් අපිටඔ සාමානයේ නිදිකුම්ඹ කටුවක් කිය ැනුත් දැඩි වියදෙනවත් අමාරුවයිනේ ඉතින්හල් කොහොම්ඹ වුලක් උඩ ඉන්න මනුසේ ගොඩාත් දුකසේ යයින්නේ ඉති එහෙම දුකස ඉන්න මනුසය මැරලෑනක හොඳයි ැයි ඔබ මෙයාට ජීවත්වෙන්ඩ කියලා කියන්නේ මොන කරුණක් මතති කියලා දැන් අහනෝ එවල පින්වතු නිර ප්‍රේතය කියනව පින්වත් රජතුමන මේ පුරුසය මගේ ඥාතියෙක් මට පෙරාත්ම බව සිහි කරන්න පුළුවන්. ඉතින් මම දැක්කා මොහු ගැන ලොකූමට කනගාටුවක් ඇතිවුණා. මේ මනුස්්‍යයා පාපී ගති ඇති කෙනෙක්. මෙයා මැරිච්චි ගමන් නිරේ වැටෙන්ඩ තියෙන්නේ. මේ පුද්ගලය මෙතනින් චුතවෙලා යන්නේ අති භානක සන්තුස් සද කියන නිරයට තමයි යන්ඩ තියෙන්නේ. ඉතින් එහෙ පෞකරපුදවිය මහා භානක කටුක දුක්විරින්ඩ සිද්ධ වෙනවා. තින් මේ පුද්ගලයා ඒ භානක දුක්විදෙනනට වඩ දැම මේ උුල උඩ ඉටවැඩි සැපයිකිව තැම් මෙයාම් මැරිලයන්න තියෙනෙක හද නිරේ නිරේ ගිහිල විනින්නතු තියෙන දුක ඊට වැඩිහොඳයි කියනම උල ඩික්නෙක් ඒකයිකේන මයා තවටික් කරරි ජීවත් කරවන් ඕන නිසා මේ ජීවත්යෙන්ට ජීවත්තයෙන්ට කියලා කියන්නේ දැම් මෙයා මගේෙන් මේ කාරනාව දැනගත්තුත් මෙයා දුකටම මෙතන මැරලයනවා කියනවා ඉතින් ම පුළුවන් තරමාව දිරිමත් දිරි ගණ්ඩනුවකිවා ජීවත්තෙන්ට ජීවත්යෙන්ට කියලා කොට දැන් මේ වෙනකොට මේ මනුස ලේ වරු දව විසක් ෙන දවස් විස්සක් දැම් මේ උලෝොට තම නොමැරි ඉන්නේ ඊට පස්සේ දැ රජතුමා කියන හරිහෙන දැ මේ පුරුෂය ගැ රණාව මන් දැනගත්තතා දෙැ මට ඔබෙන් කාරණාවක් අහන්ට තියෙනවා ඔන්න හනවා මේ ඔබගේ ජීවිතය ගැෙන මට දැම් පොඩ්ඩක් කියන්න්න ඊට පස්සේ කියනම් රජතුමා මෙ හුට රහගන්්ිපාට අවසර දන්නඩ ජීවිත ගෙන ට ඊට පසගෙනවා පැහැදිීමට තිකෙනෙකට මගේ ජීවිත කතාව කියන්න ම කැමතිහෑ. හැබැයි ඔබතුමා මාව ඇදැ හිවුතු කෙනෙක් විදිර සැලකන ඒක හිද මං ඔබට මගේ විස්තර කියන්න. ඔන්න එට පසේ කියන රජමමාගේ එහම් ඔබ කැමති දෙයක් කහට මට පුළුවන් දිර ම ත්තර දෙන්නවා. ඊට පස රජ්ජුරෝ කියෙනා පින්වත්. ෂේදැ ඉප්‍රතියටය කතාගර යක්ක්ෂය කියිය පින්වත්යක්ෂය මං කිසි දෙයක් ඇසින් දකිනවානන්ගේ හැම දෙයක්ම මට විශ්වාස කරන්න පුළුවන් ඇහන්දැක්හ මම ඕන දෙයක් විශ්වාස කරනවා ඉතිං ඇත් දෙකෙන්ම දැකලත් මංක අදහන්න නැත්තං ඔබ මට නිග්‍රහ කරන්න මම ඕන දෙයක් ඇහෙන් දැකලා විශ්වාස කරනවා ඉතිං ඇහෙනම් මට කියන්න කිව්වා මෙන්න මේ කාරණාව සුදු අශ්‍යයන් යුද අලංකාර යානයකින් තමයි ඔබේන්නේ අත්්ූත යානය හර දර්සනී යයි මේ විපාකය මොන කර්මයකින් ලැබුණිකක්ද දැන් කදජුරට හරි බුදුමයි දැන්ම එඉන්න මොකෙද ලස්සන අස්ස ඉට පස් යහ ඇයිඒ ඊට පසේ ඔන්න මෙයා විස්තරය කියන රජතුනි විශලා මහනුවර නගරම ඇද මට සහිත මාර්ගයක නරාවලක් තිබුණා මං යහපත් අදහසින් සුදුවෙලාගේ ගවයකුගේ හිස්කබලකින් ඒ නරාවල වැහුව මොනා අදහසගින්ේ යහපත් අදහසකින්. අේ මේ මිනිස්සු සුවසේන් ඉගුඩ විවා කියල නරාවල අ ගවයාගේ හිස්කබලෙන් වැැහ්වා. එතකොට ඒ හිස්කබ්ලට පයතිල තමයි මිනිස්සු එතනින් ගමන් කළේ. මේ කත්භූතයනයක් දර්ශනයයි මේ විවාාහේ ලැබෙන අන්නන්නේ කර්මයෙන් තමයි. අන්න බලන්ඩ එයා කරපු යහපත්්දී. දැම් බලට මේ සිද්ධි අපි ඉගෙනගෙන දැම් ප්‍රේතවත්තු කියෙන පොත්ව වහන්සේ තු මේ සිද්ධී. හයුමකටද අදඉන්න මිනිස්සුන්ට මෙවා කියෝලා ඒ විදිහට පින්ඳදහම් රැස් කරන්න දැන් අපි කොහේ හරි ගමනක් යනකොට අපේ හිතුම පාර මොකක් කරි තියන උල් ගලක් වැටිලා. අපියින් කලොත් අනේක මිනිසු පාගත් තුවාල වන්නඩ පුළුවන් අන්න වෙට පි රැස්සෙන තකට අන්න වගේ පොඩිපොඩි පිංකම් කරන්න මේ අවස්ථාව සමහරිට අපේ නිවිස්් තියෙන්ට පුළුවන් පාරක් ඉදිරියේ අපි ගෙද ඉන්න ගමන් අපිට පුළුවන් කම තිබුණොත් ඒ පාර සුද්ද කරන්න අපේ කොට සහරි. ට පින් සිද්ධවෙ ැද ඔන්ගේ ඉස්සරහා ඒ පාරිතියන විශාල වලක් මිනිසු මේ මඩවලේ බැහගෙන යන්නේ වාහනේ මඩවලේ වැටිලා යන්නේ. එතකොට අපිට පුළුවන් කමතිබුණුත් අපේ ඉඩ මේ පස්ටිකක් ක අපපල ගල්ටික දාලයක වහන්ඩ පිනක් සිද්ධෙනවාද නැද. අන්න ඒකට තමයි මේ දේශනා තියෙන් ඒ හුදර තේරු ගන්න එකකොට අපිට ඒ පොඩි පොඩි පින්ංකංකර ගැනීමටයි මේක. එතකොට ඒ පින කරගත්තට පසේ බලන්න ලැබිච්විපාකි දර්ශනීය යානයම් ඊට පස් යහනවා යක්සය ඔබේ සිරුර පැහෙෙන් හැම දිසාවම බලනවා. එගේ ශරීරයෙන් මුළ පලාතම එලිය කරනවා. ඔබේ ශරීරයෙන් හමන සුවන්ද හැම දිසාවම වැැතිරෙනවා. ඔබ දිවර්්ධයට පත් වෙලා ඉන්නේ. හැබැයි ඔබේ ඇගේ නූල් පොටක්වත් නෑ මේ විපාගේ ලබුණි කොහොමද ඔන්න බලන්නේ විපාග. එ කියනවා මම ක්‍රෝධ කලේ නෑ ඒගැ මම තරාගත්තේ හැම තිස්සෙම ගත කළේ පහන් සිතින්. මිහිරි වචනවලින් ම මිනිසුන්ට කතා කලාා. එතකොට මෙයා කියන මම ක්‍රෝධ කරපුන තිහින්දා. මිහිරි වචනවලින් මිනිසුන්ට කතා කළ නිසා හැම තිස්සෙම මගේ සිරුරෙන් පැහැය විහි දෙෙනවා. දෙැන් අප හලතියන මෛත්‍රී භාවනාව අම්කිනෙක් කරනවා නම් එයාගේ මුහුණ පැහැපත් වෙන. මත්‍ර නිසාස දැ මේ මනුස මෛත්‍රියෙන් තමයි ඳල එකන කරෝධ කරල නැති එතකට බලන්න ඒමයිත්‍රී හිට නිසා කරෝධ කරපු නැති නිසා මීහිරි වචනෙන් මිනිසුන්ට කතා කරපු නිසා මරණයට පත්වෙලයාට ලැබිච්චි ජීවිතය දිලිසන සරීරයා. ඊට පස කියෙන ධර්මය පිහිට යුදවියගේ යසත් කීර්තියක් ගැන දෙකලයි මං ඒ පහන් සිතින් වරණා කරන්නේ ඒ කියන්නේ එයා අ ධර්මය පිහහිටලා හිටපු මිනිස්සුන්ට මේ වරනා කරනවාකාහගවත් අඩුපාඩුවක් කිව්වේ නෑ එයා කියනවා අන්නේ කර්මය විපාක වසේ මට ලැබුණේ මේ සරීරයේ දිව්‍ය සුවඳක් හමනෝ ඒක කියන්න අපි මිනිස්සුන්ගේ කාගෙවත් අඩුපාඩු අගුණ කතා කරන්න නැත්තං ඒ මිනිස්සුන්ගේ තියෙන යම් හොඳක් තියෙනවාන ඒ කතා කරනවාන ධර්මය හැසිරෙන ගැන පැහැදනු සිටන් අපි කතා කරනවා නම් අපිට මොනද ලැබෙන්නේ ඊළඟ ජීවිතයට ගිහාම ශරීරයේ මේක තියෙන සුවඳ හමනු ඊට පස්සෙ කියනවා මගේ යාලුව නානතොට නනා හිටියා. එතකොට මං යාලුවන්ගේ වස්ට්‍ර ගොඩිින් හංගල තිබා. මං ඒක කළේ සෙල්ලමට හැබයි නපුරුව අදහසකි නොවෙයි ඒ විපාකයෙන් තමයි මං නිරුවත් කෙනෙක් වුනේ ඒ නිසාමගේ ජීවිතය දදුකයි දැ මංකිව රිසලයා නාණ්ඩග කියලා යාලුවන් ඇැදුම් හැගුවෝ දැන් අපි සෙල්ලමට ඔගේ වැඩ කර නැද්ද ගොඩාක් කරනවා සෙල්ලමට කලා වගෙන එහි විපාක විලින්ට සිද්ධ වෙනවා ඉති මෙයා කෙනවා යංකිසි කෙනේ සෙල්ලමට හරි යම් පවක් කොලොත් එයාට ඔයි විදිහ කරුණවිපාකොලට මෝන දෙෙන්ඩ සිද්ධ වෙනවා එ හොදට තේරුම් ගන්ඩ පවක් කියන දේ සෙල්ලමට කලා කියල නෑ විපාක විඳීන්ට සිද්දධ වෙනවා දැන් අපිගත්තොත් මේ සමාජයේ ගඩාක්කය වගේ ළමයි තරුණ වයි සෙල්ලන් කරන ඔය වගේ නේද නොවෙෙක් දේවල් හංගනවා අන්තිපට හැයි දන්නවා අම්මුත් ඒක විපාක අය පස්සයෙන් එනවා අයිතින් එය හොඳදට තේරුම් ගන්ඩ. ඊට පස්සේ මෙයා කියනවා මේ යම්කිසිෙන සෙල්ලට හරි පවක් කොලො ොයිවිදියට මුණ දෙඩ සිද්ධ වෙනවා. ඉතිහෙම එක සෙල්ලමට නෙවෙයි නපුරු සිතින් ය කෙනෙක් පවක් කරනවා න ඒක විපාක මොන තරන් දරුණුවේද කියහනවා. අදගත්තොත් මිනිස්සු සෙල්ලමට න ඇත්තටම නපුරු සිතින් තමයි පව්කරන්න එ ඒක විපාගගේ මීට වඩා භානක වෙන දැම සෙල්ලමට ඇනුන් හංගප එක විපාග තමයි අවිදියට පසසිං ආ. ඊට පස්සෙ කිව්වා යම්කිසි මිනිසෙක් දූෂ අදහස්වොලින් යුත්තුව කයින් වචනයෙන් අපිරි සිදේ කරනවනන් ආයයි සැකයන්න එයාට මරණින් මත්තේ පරලවදී නිරේ තමයිඋපදීන්ට වෙන්නේ හුදයට තේරුන්ගඩ යම්කිසි කෙනෙක් දූසි සාදහස්ොලිින් යුත්තුව කයින් වචනයෙන් අපිරි සිද්දේ කනවාන. ඒ කනෙ කයින් මොනාද කරන අපිරිසිද්දේ සත්තුමරණවා. හොරකම් කරනවා අනාචාරය හැසිරෙනෝ. වචනෙන් බොරුව කියනවා. ඒ හිස්ව වචන පරු වචන කියනවා අන්නේ දේවල් කරනවා න මරණ ම්මත්තෙ කොහෙද අන්ඩ වෙන්නන්නේ නිරේ තමයි උපදිින්ට වෙන්න කියෙලා දැම් මේ කවුද මේ බණ කියන්නේ. අර ප්‍රේතලෝකපදිච්ච එක්කෙන ඊට පස්සේ කියන සුගතිය උපතපතන අනෙක් උදවිය ඉන්නවා එයාලා දන්දීමට ඇලෙනෝ. අනික්කායට උ උපකාර කරමින් ජීවිතය ගත කරනවා එයාල කය බිඳිලා මරණයට පසුනාට පස්සේ නිසැකවම උපදින්නේ සුගතිය තම සුගතයපදන මොකද කරන්න ඕන දන්දීමට ඇලෙනවා. දැම් තියනවා ඉදිරිදී කරන විදිහ. දැන්වන්න කියෙන දැම්මන් ඔබට පින් පව් ගැන කිව්වා දැම්ම රජ්රුවට කියන්නේ. මං මේක විශාස කරන්නේ කොහොමද. පින්ගොලු විපාග තියෙනවා කියලා. පව්වොල මේ විවාාග තියනෙන කිය මං මොකක් දැකල දෝක ශවාස කරන්නේ අනික ඔකමට විශවාසක කරන්න කවදන රජුරුවන්ට දැම මේ විශස නෑ මේ රජරුව මිත්‍යයා දෘෂ්ික කියෙනෙ පම් පව විශවාස කරන්නේනෑ දත් නැදහෙමය ොාක් කියන මොන පින්ද මොන පවද් ය විශවාස කරන්නේ නෑ කොහ යෙන පිද කියලා නො දැ මේ රජරුත්හන එක දැන් ඔබ පින් පව් ගැනමට කිව්ව මං මේ විශ්වාස කරන්නේ කොහොමද ඔන් නැහුව පස්සන පින්වල මේ විාග තියනව පව්වොල මේ විාග තියන ක මං මොකත් දකළ දෝග ශවාාස කරන්නේ ඊට පසෙ කිව්වා ප්‍රේතියක් කියනම් මේ පින් පව්වෝල කර්ම විපාක මෙයයි කියලා දැකල හෝ අහලා අදහගන්න පවුල කර්ම විපාක දැක්ක ලහු අහලා අදහාගණ්ඩ දැම් බලන්ඩ ගොඩා අපි මේ පින් කරන විදිහ අපිට බුදුරජාණන් වහන්සේ කියදීල තියෙනවා අපි අදහගන්නවද නැද්ද අපි අදහගණ්ඩෝඕන ඒ ගැන පිළිගන්නවා ඒ ධර්මය අහලා මේක පිළිගන්න මේ මෙත් කියන්නේ එකතුව මේක අහලා පිළිග්ඩ මේ පින් පවුල කර්ම විපාක නැත්තං සත්වයන් සුගතියට ගා කෙලා හරි දුගතතියට ගා කෙ හරි දැන ගන්නක කොමද මෙයා කියවා මේ සත්‍යයෝ සුගතියට යන්නේ පින්වොලු විපාග තියෙන නිසා. සත්‍යයෝ දුගතියට යන්නේ කුමක් නිසා ද පව්වල විපාක තියෙන නිසා. ඊට පස්සෙ කියනවා. මිනිස් ලෝක මිනිස්සු පිනක් කියල දෙයක්වත් පව් කියල දෙකවොත් කරන්න නැත්ත සුගතියක්වත් දුගතියක්වොත් ඇතිවෙන්නේ නෑ. දැගෙන අපිතුව දැ මේ ලෝක මිනිස්සු පව්කරන නිසා තමයි දුගතියක් කියලා දෙයක් ඇතිවෙන්නේ. පින්කරන්න නිසා තමයි සුගතියක් කියල දෙයක් ඇතිවෙන්නේ. හ මිනිස් ලෝක ස් පහත් වෙනස් කමත්තියෙන්ටත් දැ එතකට බලණඩ අිදන් සමාජයේ දිහා ගත්තාහ මිනිස් ොකොමික වගේද එක වගෙන විවිධ වෙනස්කන්තිය සමහරු ලස්සනයි සමහරු කැතයි සමහරුන්ට සල්ලි තියෙනවා සමහරු දූප්පත් සමහරු ගොඩක් කල් ජීවත්ව සමහරු බොහොමටික කාලයි ජීවත්වවෙන්නේ නේද මේ හේතුවයි මොකක්ද පින් පව්වල වෙනස පවල වෙනසක් තියෙන නිසා තමයි මිනිස් ලෝක මේ මිනිස්ස අතරත් තියන්නේ මොකදද වෙනස් කමක් තියෙන්නේ. සත්ව ලෝක නැද්දෝක සත්ව ලෝකි තිනිදැකම බල්ල සහර බලු ඉන්නවා පාරයින ඉන්නේ ට වෙලාවට මොකක්ව කණ්ඩන්න කුණු කානු ලෝකකයින්නවා සමහර බල්ලු ඉන්න පෝසත් ගිවල්ලල හොදට හැදන වෙලාවට බෙත්තරන් දෙනවා නාවනවා එකකට ඒක වනේ කොහමද ඒත් පින පව විපාක ඒක බදර දේශනරල හොදට දම් පැන් දෙෙනවා හැබයි සිල්රකකින්න පැද ල්රක ැතම් ැල් හිලා තිරිසන් ලක බල බලවෙලලා ක්ඩ යෙනතැංගු ලොපතිදිනවා. සිල් රැක ඇති නිසා තිරිසන් ලෝක ගිය හැබැයි දානදීපු නිසා ලැබෙනවා එනම් මේ පින් පවෝල විපාකේ ඒ විදිහට මේ උපහත් බේදේ බෙදන්නමකෙන්ද පිම් පවල විපාකෙ එතකොට අපි ඔක්කෝම සමානයි කියලා අපි කොච්චරහ දන්නඩ හැතුුව සමාන කරන්න බ හේතුවමකද මේ වෙනස්කමට හේතුව පිම්පව පිම් පවුලින් තමයි උසස් පහත් කළ ලෝකේ බෙදන්නේ. පස කියෙන සැප විඳීමට දුක්කිදීමටත් හේතුවන කර්මිපාගෙන මංදැන්ගවන්නන කියලා දුන්නා එතකොට පින්කරපු උදවිය දෙවියන් වෙලා ඉඳලලා සැපසම්පත්තුොලින් සතුටු වෙනවා එතකොට මේ පින්වොල වෙනස දකිින් නැති අඥ්ඥානයයක් නිරිය ගිහින් දුක් විඳිනවා අ පංගොලට ගරහන නනි කොහේතින පින්දුව කවුද දෙදැක කියලා අන්නේවට ගරහලා කොහෙ ගහිලද දුක්කිදින්නේ නිරේගිහිල්ල දුක්විඳිනවා ඉතිං මේ ප්‍රේතියක් කියෙනයිඉතින් මන් විසින් කරගත්තු පිනක් කියල දෙයක් මට නෑ ඒ වගේම රෙදි පිලි සේනාසන හාරපානාදියදීල මට පින්දෙනවනම් එවැනි නෑදෑයෙක්වත් මට න ඒනිසා නූල් පොටක් ඇගේ නතු දුක්කිත ජීවිතයක් න දැමයාට දැන් ඒ ලෝකෙ හරි දුකසේයින් යැයි නූල් පොටක් ඇගේ නෑ ඉතින් යකෙන මට එහම පින් දෙඩකෙනකුත් නෑ ඊට වස රජුරෝකනව එම්බා ප්‍රේතය ඔබට යම් කිසි පිළිවෙකට අඳින්ට යමක් ලැබෙනවන එබද දෙදයක් තියවන මට කියන්න මං එක දෙ ඊට පස දැම්මයා කියනවා හෙනං අනේ රජතුමනි මේ ළඟපාතඉන්නවා කප්පිනක කියලලා ස්වාමීන් වහන්සේ නමක්. මේ කප්පින ස්වාමින්න් වහන්සේ ඔන්න දැගේ ස්වාමින්න්හන්ස ගෙන ලොකු විස්තරයක් කරනවා. කියන උන්වහන්සේ ද්‍යාන වඩනවා. ඉතාම සිල්වත් කෙලෙස් දුකෙන් නිදහස්ස වන රහතන් වහන්සේ නමක් ඉඳරන් රැක ගෙන ඉන්නවා. උතුම් ශිෂ්්‍යාපදල හොඳින් හික්මිලතියෙනවා සිහිල් වෙලායිඉන්න උතුන් අවබෝධයට හතන් වහන්සේ නවත් මොලොක්් ගතිගුණ තියෙනවා යහපත දන්දෙනවා සොඳුරු වචන කියනවා. සිව් මැලි හොඳට බනදහම් දන්නවා. අව බෝධයම කතාබස් කරන කෙනෙක් පින් කෙතත් අනුත්තරම් පඥක් එත්තා. නිකෙස් වවිරනෙංයුත්තයි දේ මිනිසුන්ගේ පොද පෝජාවන්ට සුදුසුයි සාන්තයි, කෙලෙස් නෑ දුක් රහිතයි. ආසා රහිතයි මේ කවරුගැති කියන්නේ. අර කප් පිික කියන ස්වාමින්න් වහන්සේ ගැන. කෙලෙස් සුල් ඉවර කරලා ඉන්නේ මත්ව යන්නේ අවංකයි. හැම ප්‍රපංචයක් ප්‍රපංචි ැන කෙස් සහගත කල්පනාවන් සේ වෙලා තියෙන්නේ ත්‍රවිද්‍යාම ලබල ඉන්නේ. කියන හැබැ එච්චර ප්‍රසිද්ධ ෑ දැක්කත් මෙවැනි කෙනෙ බව ලේසි හු ගඩ බෑ ගැන දැක්ු දෙකුලට හන්හසේන එකල කියට අමාරුයි. වජදේසේ උන්වහන්සේගෙන කතා කරන්නේ මුනිවරේ කියලා. ලෝකේ යක්ෂයන් භෝතියන් උන්වහන්සේ ගැ කිය කිය යන්නේ ගති ගුණ ඇති කෙලෙස් රහිත උත්තමිය කියලයි. ඔබ පපික වාමන්හසේ ලඟටගේ ල්ලා එක වවස්ත්‍රයක්රි වස්ත දෙගක් කරි මංවෙනින් පූද කරන්න පූජ කරලා උන්හන්සේ පූජාව පිළිගන්නවා නං ඒ පිළිගත්තට පස්සේ ඒ පින මට අනුමෝදන් කරන්න එතකොඩ ට දකින්ට ලැබේවි හොඳ ලස්සනට රෙදි පිළි ඇඳගෙන මම ඉන්න විදිහ දැන් ඊට පස්සේ ඔන්න රජතුමා මේක පිළිගත්තා වහම් ම ඉක්මට මේ ර ස්වාමන්හසේ ළඟට කියහිලා මේ වැඩේ කර දෙන්නම් ඊට පසෙවේ ස්වාමන්හසේ ඉන්න කොයි පලාාතිද දෙමම යන්ඩද ඊට පස කියනා කපි නච්චානා කියෙන ප්‍රදේශය තමයි ඒ උන්වහන්සේ වැඩේඉන්නේ බොහෝ දෙවියවරුම් පිරිවරාගෙන ඉන්නේ උන්වහන්සේ සත්‍යය නම් ලද උන්වහන්සේ තමන්ගේ ආචාරය විනිහෙහි අප්‍රමාධවහිෙක් වින් ධර්මකතාව වදාරනවා පස කියන මං හිෙනන හිල්ල ස්වාමන් වහසට වවශ් දෙකක්දලා පින් අනුමෝදන් කරන්න ඊට පස කියෙන රජතුනි නුසුදුසු වෙලා වෙදි ඔබේ තැටියන්ට එපා. ඔබ සුදුසු වෙලාවිදි ගිහිල්ල. ඒ ස්වාමින්න් වහන්සේට මේ කාරණාව කියන්න. ඊට පසෙේ ලිජිවී රජුරුව එසේ කියලා පිළි දුරදීලා ඔන්න සේවක පි පිරිවරාගෙන එ නික්මිලා ඔන්න අය මාලිගාවට ගියා. ල සදුසු කාලි බලලා මන්ගේ කටයුතුවර කරලා හොඳයට වතුරනාලා ආහාරපානනු භව කරලා ඔන්න පෙට්ටියෙන් ගත්තා රෙදි යෝඩු අටක් යෝඩුවටත් තෝරගෙන සේවක පිරිසත් අරගෙන ඔන්න දැන් රජතුමා යනවා කොහේ දර කප්පින ස්වාමීන් වහන්සේ මුණග හෙන්ද ගිහිල් එවරවෙලා දැන් යනකොටම දැක් අසාන්ත සිත් ඇති ඒ ස්වාමීන් වහසේ දැක ගත්ත පින්ඩ පාති වැඩම කරලා ද පාති වලන්දල රොක්ෂ වනකට වෙලා නිවී සැසිල්ලි නොද උහන්ස වැඩගන්නවා ඊට පස්සේ උන්වහන්සේ වෙත ගියා ගිහිල්ල සැපදු කහලා කිව්ව ස්වාමීනි මං විශාලා මානුවවර ලිජ්ජිවී රජ කෙනෙක් මංගෙන කවුරුද්දන්නේ අම්බසක්කර කියලා ඉතින් ස්වාමීණි මංම මේ ගෙනාපු රෙදි සගල අට පිළිගණ්ඩ කිව්වා මංග උබවහන්සේට මේවා පූජ කරනවා මං ගැෙන සතුටක් ඇති කරගන්න න අන්නේ කාරණයටටයි ම ය කිව ස්වාමින්න් වහන්ස කියන රජතුමන ශ්‍රමණයන් වහන්සේලාත් බ්‍රහ්මණනවරුත් ඔබතුමාගේ නිවස දුරින්ම දුර කරනව ඉන්නේ. ඔබ නිවසා සලදී ඔබ නිසා පාත්ත්‍ර බින්ද දෙනවා සංගල සවරු කීතක් තුවලට ඉරලාදාන ඒකන මේ රජර මිත්‍යා ්ි කෙනෙක් ස්වාමන් වහන්සේලා පිට පාතියනකොට රජු මොක කන පාතරයාරගෙන බිඳින පොේගහනු ඊට පස ස්වාමීන් වහන්සේලාගේ සියරු ඉරණවා. එ රජුර ඊට පස මොකද කර තියෙනෙ. වාමින් වහසලාගේ කකුල් දෙක අල්ලල වට්ට නො අවලුව බිවාදීන්ට ඊට පස්සේ හරිම පීඩාවක් මේ රජ්ජුරුවෝ නිසා ඒ ස්වාමින්න් වහන්සේලාට ඒ කාල සිද්ධ වෙලා තියෙනවා ඉතින් මොකද කරන්නේ ස්වාමන් වහන්සලේ ඒයාගේගේ පැත්තෙන් මාලිගව පැත්තෙන් යන්නේ න ඇයිඒ පීඩාවිදින්ට අකමැති නිසා ඉතින් කිව්ව ඔබ ඒවගේම තනාගින් වැහෙන තෙල්බිදත්තරවත් දීල නෑනේ මෙයා කිසිම දෙයක් කාටව දීපු කෙනක් නෙමෙයි බ පාරතොට මුලා වෙච්චිගෙනකුට මාර්ගයවත් පෙන්නලා නෑ දැන් කවරුහරි පාරක් වැරදිලාව පාර හරිට කියන්නේ මේ පැත්‍රරි අන්ටන්න අනි පැතරි අන්ඩිකිල පෙන්න්නනවා. ඒ වගේ මයි අන්ද මිනිසන්ගේ හැරමිටියත් ඔබ දුරගත්ත අන්දාය පාර යනකොට මකොද කරන්නේ හැරමිටිය උදුරලගන්නවා. ඉතින් මෙවැනි කෑදර අසංවර කෙනෙක්කු ඔබ කුමන ගුණයක් නිසාද අපට මේ දන්දීම කරන්නේ ි දැකල් තියෙනවානේ දොයවාගේ විහිළු කරන වායසැට ගියාට ඔය තරුණයි හිළු කරනවා ඊට පස්සේ ය හැරමිටේ අරං කවුරේ අන්ද අය අනුවනක් හිමීට හොටන් කරලා බලන් ඉන්න මොකද කරන්නගේ අරමනුසියට කරදරයට පත්වෙනකල් සමහර විට විහිළු කරලා වාහනයන ගමන් කැක සහට වතුර විදිවා ඉති අන්නේ වගේ කියනෙත් තමයි මේ රජ්ජුරු ඉතින් රජ්ජුරුව කියන ස්වාමීනිි ඔය කියපු දේවල්වං පිළිගන්නවා ශ්‍රමණයන්ග වෙහසට පත් කළා තමයි. හැබැයි මං ඒවා කළේ සෙල්ලමටයි නපුරු සිතකන්න නොවෙයි ස්වාමිනයක වනත් මංකරපු නරක දෙයක් දැන් එතකොට කියනවා මම එහෙම දෙයක් කලා තමයි. හැබැයි මං එහෙම කළේ මොකොට සෙල්ලමට. නපුරු හිතකින් නෙමෙයි ස්වාමිනයක උනත් මංකරපු නකරු දෙ දැන් රජතුමා දන්නවා දැන් සෙල්ලමට කළත් මොකක් දෙවෙන්න විපාකයක් තියෙනවා කියීනව ඇත්තරා ප්‍රේතෙක් සෙල්ලමට පවුරැස් කරලා දැන් දුක්විදිනවා. සැපසම්පස් සම්පෝර්ණ නෑ. හොඳ තරුණ එක වුණට විලිා ගන්ට නොල්පටක් නෑ ඊටත් ොල බරපතල දුකක් කොයින්ද. තැන් රජරු හොඳට බයවෙලා ඉන්න මොක ැයලන දැන් රජුරුම විහිලෝට කලාට රජ්ජුරෝ දන්නවා මේක විපාකකිතා භයන කර. දැන් අර මුදලාලි හැංගුවේ කාගෙහරි කියෙ ගැදුම තැම රජු හමේ ස්වාම හල කුල් දෙක ල්ල වට ලු විවද ලගන්න ලු පාතර පොළුව ගහනොවු සිවරු ඉරණවාවලු එහෙනම් විපාකය අතිභායනකයි කොහේ ගිහිල උපදීද නිරේයන්ට තම මේ රජුරුව තින්නේ ඊට පස්සේ කියනවා ස්වාමිණි ඒ ප්‍රේතාව දැකල මට සංේගයක් ඇතිවුණනා ඒ හේතු නිසායිමං ඔබහන්ේට මේ දානේ දන ස්වාමීනිි මේ වස්ත්‍ර යුගලාට පිළියාගෙන මේ එන පින ඒ ප්‍රේතයා වෙත අනුමෝදන් කරන්න කියනවා. ඊට පස්සේ ඒවාමි හන්සිකෙන එකකාන්තේම දන්දීම කියලා කියන්නේ හොඳ දෙයක් බුද්ධධී උතුමන් විසි නොයක්විදිට පංසා කරලා තියෙනවා. දන් දෙන්නවූ ඔබගේ ධනය සේනොවන තත්ත්වයට පත්ව ඒවා ආසිරවාද කරනවා ඔබගේ වස්ත්‍රයගලමන් පිළි ගන්නන් මේ පින ප්‍රේතයාවිත පැමිණේවා ඔන්න ඒස්වාමින්නහසි අනුම්පාවෙන් අරවස්ත්‍රටිකාරගෙන ඔන්න පිළි අරගෙන ප්‍රේතයායට පින අනුමෝදන් කලා එතකොට ඔන්න දැන්ගේ ලිජ්ජිී රජුරු ස්වාමින් වහන්සේට ඒ සිවරුඒ ශ්‍රෙදි පූජා කලා විතරයි පාර්ථනක දැගනෙන ට පේතාව දැන ලබඳ දැ රජුරමකද ලොත් සට ඇදගෙන දැන් ඉන්දුනයට බලන්ොවේ පිනේ විපාකමකක්ද කියලා. ඔන්න එතකොට මර ්‍රේතාව දැක්ක උදාර රූප සම්පත්තියෙන් යුත්තයි හරි ලස්සන රූපය අත් තියෙන්නේ සඳුන් කල්ක තවර ගෙනඉන්නවා. ලස්සන්ට වස්ට්‍ර ඇඳලා අලංකාර වෙලා ඉන්න බලඩ වාමන්හසේට දීලා පින අනුමෝදං කරනකටම අරයට ඇඳුම් පහලොන දැ ප්‍රේතිනයට කඩේගීල සල්ලිදි ලැඳුන්ගඩ බැයන පිනක් කරලා ඒපින අනුෝද කොත්තම ඇදැ වස්ට්‍ර පූජා කරලා ඒ පින අනුෝදං කකළති ට වස්ට පහල වෙනවා. කණ්ඩ නැත්තන් කෑම ස්වාමිහස්සල ධාන පූජ කල්ලා පින අනුමෝදන් කොත් ෑම ලැබෙනවා. එතකට අතකින් අතකට දෙන දෙයක් ගඩත් බෑ. පිනකින් තමයි ලැබේ දැම් බලන්න එතකොට මෙයා දැක්ක හරි අස්සනට දැන් ගන්න න්න. ඒවගේම සැරසුනු පිරිවර සේනාව මැද දැන්යාට පිරිවරකුද ලැබිලා අජානී අස්සයකුගේ පි නැල ඉන්නවා මහා සැප සම්පත් ලබල අජානී අර හම්බේ චස්සය තියෙනව ඒකගේ පිටේ නැගලා ලස්ස නැදුුම් ඇැදගෙන දැන් ඉවා සේනාවක් මැද එතකට මේ සැප ලැබෙන මොකෙන්ද ස්වාමීන් වහන්සේට අර ශ්‍රදි පූජා කළ ලැබිච්චි ප ඊට පස්සේ ඒ රජතුමා ප්‍රේතයාව දැකළ බුදුම සතුටකට පත් වුණා සතුට වෙලා ඒ විපාකෙ දැක්කා මෙලවදී තමන්ගේ ඇත්වලින්ම ප්‍රත්්‍යයක්ෂ කර ගත්තා තුකර සජ්ජුරුවන්ගේ හැටම දැක් පිනේ විපාක දැග තුර අපිට මේක අපි හයින් දැක්කද නෑ හැබැයි අපි මේ ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා ඒක යදහගන්නවා කින් අපි සද්ධහයෙන් පිළගෙන අපි පින් දහම් කරනක ඩේවිදිරි කරනවා ඒතුරට මේ ජීවි හෝයවා ළඟ ජවිතයක හෝයෝ අපි ේව ඒ විදිහටම ලැබෙනවා ඒ රජතුමා ඔන්න දැන්ගේයා ප්‍රේතේළඟට ගිංකින මං දැන් සමන බ්‍රාහ්මරන්ට දන් දෙනවා. දැන් ඉතින් මට දන්ඩ බැරි කිසිම දෙයක් නෑ ඇයිදැ මෙමයා පැහැදුනා පින්වත්යක්ෂය උඹ මට ගොඩා උපකාර කළා. දෙැම්ම මාදීන දම් පැන් දෙෙනවා. ඊට පස්සේ තර ප්‍රේතියක් කියන රජතුමනි ඔබ මට ඔය දුන්න සිව් පසයෙන් එක කොටසකූ වස්ත්‍රධානය. ඒ දානය හිස් දෙයක් නොවෙයි මන්දැන් අමනුස්සෙක් වෙලත් මනුස්්‍යයුණ ඔඋබ සමඟයි මේ කතා කර කර ඉන්නේ ප කිය පිවත්යක්ක්ෂය මගේ ස්ට දෙවිය වඩ පුුවන් ඔොට දැන් අරය කියෙන මට ඔබ උදහ කරන්න ඔබ මගේ ස්ට දෙවතාව වෙනවාද ඉට පස අරයක් කියෙන හොඳයි හැබැයි යම්හේකින් ඔබට සද්දාව නැති වුුණොත් කෑ දොර වුනොත් නොමකට බැසගස් සිතක් ඇතිවුුණොත් අන්නන්නේ හේතු නිසා මාව ඔට දකිින් හම්බෙන එකක් නෑ දැක්කත් කතා කරන්න හම්බවෙන්නේ නෑ ඒවගේ ම දරමගරවුවෙන් යුත්තු හිවොත් දන් ීම ඇි හිියොත් ටැපකාරන ජීවිතය කැතිකරගත්තොත් සමට ්‍රහ්මන්ට පැන්තාලියක් වගේ ඔබ හිටියොත් අන්නෙත කොටබට මවද ගන්න කොළුවන් දැම් බලන්න මේ ප්‍රේතිය වුණත් රජ්ජුරුවන් පිනට පොළබවන විදිහ ඇත්තටම ප්‍රේතෙක් වට කල මුදලලාල වෙලා ඉන්න ඇති බෙල්ලැපිවෙ කවු්ද මේ රජ්ජුරුවෝමයි නමුත් බලන්න සත්පුරු සයාගේ ස්වභාවය ය රජජුරුව පිනට මෙහෙවන්නේ කවුද මේ ප්‍රේතියා රති ර කලින් ජීවිතය මැරංකාපු කෙනා ඉරි පසයා කියන ඔබ බැරිවෙලාවත් ධර්මගෞරුවය නැතිවුණනොත් දන්දීමට ඇලි දන්දීමට වැ නැමැත්තුවොත් කෑදරවුුණොත් එදාට මම එන්නේ නෑ ඉට පස්සේ කිව්වා ස්වාමීනි තව ඉල්ලීමත් තිය සජුරන්ට කියන්නේ ඔබ දැකලා මං කතා බස් කරනවා ඒවගේ අපි දෙන්න මේ සිද්ද සිද්ධ වුණා මේ සිද්ධිය සිද්ධ වුණේ මෙන්න මේ මනුසසිය හින්ද. කවුද උලේඉන්දලන්න මනුස්සිය රජතුමි කරුණා කරලා උලේ න්දලඉන්න නුසයත් එහෙන නිදහස් කරන්න දැ මෙයා මැරිලා නිරේන්ද හැබැයි නිදහස් කරල මෙයාට සනීපවුණත් මෙයාට මොකද කරගන්න පුලන් පින් කරගෙන නිරේ නිදහස්ට පුළුව. එහෙම මෙයාට ක්‍රමයක් තියනවා. ඒක ක අපපින ස්වාමන් හන්ස ළඟට ගිල්ලා හඩ කිව ඒ පස රජුුවවාන හන පික්මට මෙයා නිහස් කරම කියලා රජ මාල්ිගාවට කිහිල්. සේෝක එකඟග වෙල්ල වෛද්‍ය වුරුගෙන හල් අරමණුසය උුලින් ගෙලෙකු දැන් උලින් ගලනොටයටට දවස් විසිගානක් වෙන උලින් ගලෝල ටික දවසක් ගිහිල්ලා ඔොන්ට දැම්මයාට සනීප වුණ සනීපු වනාට පස්සේ මේ මෙයාවත් එක්ක ගෙන ගියා කප්ින ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල් ඇවරලා ස්වාමීන් වහන්සට කියන ස්වාමීන් වහන්ස මේ උලමත හින්දෝපු මනුස්සය දරුණු වැඩකරපු කෙනෙක් දඩුවන් ලබපු කෙනෙක්. රජ කෙරෙහි හිතවත් කෙනෙක් ඔොහ උලමත හින්දෝපු දවසේ පටන් විසිරයක් දැන් ගතවුණන හු ජීවත්තු නිෙත්න මැරු ෙත් නෑ ස්වාමින් දැම්මන් මනුසයාව නිදහස් කළ සනීප කරලා ඉන්න අර් ප්‍රතිය ඇතමයි මට එක කරඩ කියලා කිවේ. ඉති මේ මනුසය නිර යන කතාවක්ගේ ප්‍රේතිය මට කිවවා. ඉතින් එයා නිරේ යන්නෙ නැත්තන් යටමකක්ද කරඩ ඕන. ඊට පස්සේ වගේද අති න අන මෙයාට උපදෙේ දෙදග ස්වාමි හසට කිව්ව ඊට පස්සේ ස්වාමීන් වහන්සකවා යම් හේකින්ගේ අප්‍රමාදීව ධර්මය හැසිරෙන්ටෝන් දිවාරයා දෙකේම මනාකොට ධර්මය හසිරෙන්ට ඕන එතකොටයා නිරේ දුකින් නිදහස් වෙනවා හැබැයි කර්මය වෙන බව එක ඉපදිලා විඳින්ට සිද්ධ වෙනවා ස්වාමිනයේ මනුස්්‍යයා ගැන මන්දැන් එක පිළි ගත්තා අනි ස්වාමිද මත් නිරේන්ටඉන්න මත් මේ වගේ පුගෙන මමොකද කරන්න ඕන ඊට පසකිවා ඔබ අදම පහන් සිතින් යුතුව බුදුරජාණන් වහන්සේ සරණයන් පහන් සිතිං සේ සද්ධර්මය සරණයන්ට ආර් සංගරත්නය සරණයන්ඩ ඒ වගේ සිදුරු නැති පැල්ලම් නැති පන්සිල් පද පහ සමාදංවෙලා ආර සයිකැනේ ඉක්ම නිම සතුම් මැරීමෙන් වලකින්න හොරකන් කිරීමෙන් වලකන්න මත්හැම් බොන්න එපා තමන්ගේ බිරිත සමගින් පමණක් සතුටවෙන්ඩ ඔන්න විදිහයට ඔබ සිිල් පද පහරැක්කොත් තිසරයේ සහිත පන්සිිල්රැකොත් ඔබට නිරේෙන්නි දහසන්ඩ පුළුව ඔන්න එවල ඉදං එයා බෞද්ධනම වලි බෞද්ධෝන. එවල ඉඳන්යා අව බෝධයෙන්ුතු බද බද්ධ සරණ ගච්ාම දම්මන් සරණන් ගච්චාමි සංගසරනං ගච්චාමි කියලා තිසරන සරණ ගයා සිිල්පද රකිනවා කියලා ගිවිස ගත්තා. ඊට පස මේක සඳහන් වෙනවා එදා ඒ ජුරෝ ගිවිසගෙන ටික දවසක් කියයනකොට රජුර සෝතා පන්නගෙනෙක් බවට පත් වුණනා දැන් කොහේ යඳීටිය නිරේයඩ දැන් සදහටම නිරයෙන් සතරපායිෙන් නිදහස් වනා එහම් කාගේ පිළිසර දෙ ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ පිසරු ඒවාගේ මර මනුසයාර ුලේ ඉදඳපු මනුසය කල්පනා කලා මට දැම ජීවිතන් වැන්න මත් මන වෙන්ඩෝන මහන වෙලා ටික දවසයිගේ රහත් බවයට පත් වනා එහම් බලන් නිරේයන්න්න හිටපු මනුසේක් බේරරිච්චිවිදිී නසෙක්න දෙදන්නේ රජු දෙන්නම නිරියන් හිට. එහම් අපි තේරු ගන්නන පත් අතීතේ සමහට අපි අති නොෙක් අකුසල් සිද්ධ වෙලා ඇති අපේ ගෙනද හිතෙහිරන්දට වැඩත්තිෙනවාද නෑ එනක් අපිල්පකල දධන අපි මේ දේවල් කලිින් දිරියයයිදන්න. එහෙම මෙ හිතන්න ඕන ඒක ක්‍රමය කියලද නොකද ක්‍රමේ. අව බෝධයෙන් තිසරන සරණ ගිහිල්ලා අව බෝධයෙන්ගතුව සිිල්පදටික ආරස්සා කර ගැනීම. ඒ විරක්න මේ ේ කියනට පස දම් පැද පුළ පුුවන්ග ලාට. මන්හසේලා බැහැදැකලා ඒස්වා මන්හසලට අවසදවල් පූජා කරගන්න අන්හිතකොට ප්‍රමාණ පිනක් රැස්සින ඉතින් දැම් මේ කාරණාටි අපි කියල දුන්නේ අම්බසක්ර කියන පේතවත්තු පේතවත්තු ව දැක මතගදඒ හොඳට සිහි කරගන්න ඒක කියලදීපු කාරණා පොඩි පොඩි කාරණ හොඳට අපිට පුළුවන්ගලාද උත්හ කරන්න කරගඩ එහෙම කරගත්වොත් අපේ ජීවිතිදෙන් අපිට වැඩිකල්තාව ජීවත්ව ඉන්න දවසයිද මේ යුග මනුස්සිංග යා විසි අවරුදු සීය දෙී ඇතියෙනනවද හැට හැත්තවයි නේද අඩුයි ඉතින් ඒ කාලේ තුළපිට පුළුවන් මේ කාරණාටික හොඳට ධාරණය කරගෙන පුළු පුළුවන් වෙලාවට පින්ටඇස කරගඩවි සේසයම තිසරණය ඒක ක බුද සර ග ් දම්න්සන්න ග ්ාම සංගසන්න ගච්ාමි කියලාි ිසරන සසාමාදන් නට පසේක ිරගන්නන්නේ ැ නොඇදෙලි තවාද විශ්වාස මේ රටේ බහුලයිනේ ඒවන් තොරව තම ි උදුරන්ාසේ සරණයන් ඕනු. ධර්මය සංගරත්නය සරණයන් ඕනු. ඊට පසේ සිිල් පදදිටික අරස්සාා කරගනු ඉති අපි ඔබ සලු දෙනාට ආසිරවාද කරනවා මේ හපු ධර්මකාරණා හොදර තේරුන් අරගෙන මේ පදම ැමින් යන භානක සසාරයෙන් නිදහස්සෙන්ට උතු චතුරාය සතති ධර්මය අබෝධ කරන්න මේ ඇස් කරන සියලු පිින් උපකාරවවාසාධ ස.